මේ ඇහෙන ගිලන් රථ සයිරන් හඬ මේ දිනවල ඉන්දුනීසියානු වැසියන්ට ඉතා හුරු පුරුදු හඬක්. උදෑසන අවදි වන විටත් රාත්‍රී නිින්දට යන විටත් මේ හඬින් මිදෙන්නට ඕන්ට බෑ. ආසියාවේ කොවිඩ් වසංගතය පැතිර යන කේන්ද්‍රීය රට බවට පත්ව තිබෙන්නේ ඉන්දුනීසියාවයි. ජූලි මාස 27 වනදා සිට මේ දක්වා දෛනික මරණ සංඛ්‍යාව 1800 සීමාව පසු කර ගොස් තිබෙනවා. මෙරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව 2069ක් ලෙස ජූලි මාස 27 වනදා වාර්තා වුණා. ජූලි 30දා වන විට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 60000 සිට 41000 දක්වා අඩුවීමක් සිදු වී තිබෙනවා. ඒසේවත් මරණ සංඛ්‍යාව වැඩි වී තිබෙන්නේ දස ගුණයකින්. ජුනි මාස සිට මේ දක්වා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිරිස 100කට ආසන්න වශයෙන් මරණයට පත්ව ඇති බව වාර්තා වෙනවා. රජය විසින් කරගෙන යනු ලබන එන්නත් කරනෙහි දෛනික දාරිතාවය මිලියනයක්. අගෝස්තු මාස සිට එය මිලියන 2 දක්වා වැඩි කිරීමට නියමිතයි. එන්නත් කරණයට අවුරුදු 12ත් 17ත් අතර ළමුන් ඇතුළත් කර ගැනීම රජය ගනු ලැබූ තීරණ අතර විශේෂයි. ඒ අනුව හඳුනාගත් එන්නත් කරණයට බඳුන් විය යුතු සමස්ත ජනගහණය මිලියන 208ක්. කොවිඩ් පාලනයට ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග සහ සීමාකරණයන් මෙසේ තිබියදී මරණ සංඛ්‍යාව මාසක් වැනි කෙටි කලක් තුල සීග්‍රයෙන් ඉහළ යෑම ඉතා කනගාටුදායක තත්වයක්. මම කෝසලා හෙට්ටිආරච්චි ඉන්දුනීසියාවේ සිට. කොරෝනා ආරම්භ වී වසර එකහමාරකට පසුව පළමු වතාවට ජපානය බිය ගැන්වීමකට ලක්ව තිබෙනවා. ඒ ඩෙල්ටා ප්‍රභේදය නිසායි. ඩෙල්ටා ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තිය නිසා කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා. ටෝකියෝ තුල ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4000ක් මායතයි ජපාන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ජපානය තුළ සමස්ත ආසාදිත සංඛ්‍යාව 10500කට වැඩි. මසක් තුළ ඉතා බියකරු ලෙස ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි ජපානයේ මාධ්‍ය වාර්තා කරන්නේ. මේ පිළිබඳ සැලකිලිමත් උනේ නැත්නම් ටෝකියෝ තුළ පමණක් අගෝස්තු අවසන් වන විට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70000ක් වනු ඇතැයි ජපාන් බලධාරීන් අනතුරු අඟවනවා. සමහර මාධ්‍ය මේ වර්ධනයට හේතුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල විය හැකි බව අනුමාන පළ කරනවා. නමුත් එහි කිසිදු සත්‍යතාවයක් නැතයි බොහෝ මාධ්‍යද පෙන්වා දෙනවා. ඔලිම්පික් ජයවිබුල ලෝකයටම ආදර්ශයක් බව කිව යුතුයි. වත්මන් කොවිඩ් ව්‍යාප්තිය වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ ජපාන් තරුණ තරුණියන් අතරයි. ඔවුන්ගේ නොසලකිල්ල මේ ව්‍යාප්තියට හේතු බවද වාර්තා වෙනවා. මම කපිල බණ්ඩාර ටෝකියෝ සිට. මේ අතර කොවිඩ් ඩෙල්ටා වෛරසය ලෝකයේ බොහෝ රටවලට 3 වෙනි හෝ 4 වෙනි රැල්ලස පැමිණෙමින් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 34000ක් පමණ වෙනවා. මරණ සංඛ්‍යාව 923ක්. ඕස්ට්‍රේලියාවේ 3 වන විශාලතම නගරය වන බ්‍රිස්බේන්ද ලොක්ඩවුන් කර තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසෙන් අද්දික ඕස්ට්‍රේලියාව තුල භාවිත කරනවා. මෙබැවින් අද්දික මරණ සීම පැතිරීමද සාර්ථකව මැඩපවත්වන බවයි බලධාරීන් පවසන්නේ. කොවිඩ් වෛරසය ආරම්භ වූ චීනයේ තුලද යලි පැතිරීම වේගවත් වී තිබෙනවා. දෙරට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ හුබේ නගරෙන්. චීනයේ නිෂ්පාදිත සයිනෝවැක් සහ සයිනෝෆාම් මෙන්නත් 79%ක් දක්වා වෛරස් මර්ධනයේදී සාර්ථක බව නවතම පරීක්ෂණයකින් තහවුරු කර තිබෙනවා. විශේෂයෙන් බ්‍රසීලිය තුල සයිනෝවැක් එන්නත් 100%ක් සාර්ථක බවයි වාර්තා වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.